අයිබෝ වේවා ඔබට සතුටුයිද දැන් කියලා දැන් අහන්න තියෙන්නේ මාසයක් කට්ට කාලා ඇහැට නිින්දක් නැහැ ගතට පට්ට වෙහසයි අපේ ගෙවල් වැඩ කරන අම්මලා තාත්තලා පුදුම කට්ටක් කාලා ඉතින් අදත් වැඩ සමාරු අදත් පට්ට වැඩ ඉතින් අද අවුරුදු කියන්නේ කොහොමත් වැඩනේ ඒ වුණාට ඉතින් අර මාසෙම වැඩ කරලා අද වගේ දවසක් ආවා කියන්නේ හිතට පොඩි නිදහසක් තියෙනවා ලොකු නිදහසක් නැහැ ඉතින් මොකද අපි කොහොමත් වැඩ කරන්න එපැයි කොහොමත් වැඩ කරන්න ඕන නැට අර මාසෙ වගේ කට්ටක් ගන්න ඕන නැහනේ ගෙවල් වල වැඩ කරපු අපේ අම්මලා ලක්කලා නංගිලාගේ මන් දැක්ක සමහරු වීඩියෝව දාලා තිනවා Facebook වල එහෙම අතපය ඔක්කොම අහම ගිහිල්ලා අපි දන්න ඔය කන කට්ට මොකද මේ සබන් වලට Tamange අතපය විනාශ වෙනවා කියන්නේ අපි දන්නෝ කකුල් විනාශ වෙනවා කියන්නේ අපි දන්නෝ ඉතින් ඕගොල්ලන්ට මේ රාමදාන් එකේ ගොඩාක් හිත් රිදීන් ඇති ගොඩාක් ගෙවල් වල Tamange ඩ්‍රයිවර්ට ඇඳුමක් ගෙනත් දුන්නා වැඩ කරන සේවකයන්ට ඇඳුම් ගෙනත් දුන්නා ඉතින් සමහරක් ගෙවල් වල ගෙනත් දීලා නැහැ ඉතින් ගොඩාක් හිත් රිදීම් තියෙනවා සමහරුන්ට සල්ලි හම්බුණා සමහරුන්ට හම්බුන්නේ නැහැ ඒක අපේ වෙලාව කියලා හිතන්න කිසි දෙයකට සැලෙන්න එපා මාසේ වැඩ කරලා පඩිය ගන්න ඒ දේ අපිට අනිවාර්යෙන් ලැබෙනවා නම් ඒ ඇති මොකද අපි ලබා උපන් හැටියට තමයි හැමදේම සිද්ධ වෙන්නේ ඉතින් මගේ නම් මේ 13 වෙනි රාමදාන් එක ඔයගොල්ලෝගේ කීයද කියලා මන් දන්නේ නැහැ ඇත්තටම මේ වීඩියෝ එක කරේ මේ මට නම් ඉතින් ඇත්තටම නිදාස් මොකද මගේ මේ කකුල් දෙක ඉදිමිලා සමහරු මට කෝල් අරන් තින ගොඩක් මගේ අනිත් ෆෝන් එක වගේ දාස්සල මම පැත්තකටම දාලා තිබුණේ මොකද ඇත්තටම කතා කරන්න වෙලාවක් නැහැ කට්ටිය ආනේවට උත්තර දෙන්න ලාවක් නැහැ අද ඉඳලවත් ගොඩක් උත්සාහ කරනවා කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා ඒ දීපු තියෙන දේ ඔක්කොටම මැසේජ් වලට රිප්ලයි කරන්න අද ඉඳලා ඉතින් දැන් මම අම්මේ තාත්තේ ලංකාවට යනවා නම් ඔන්න රාමදාන් පහු වෙලා යන්න හිටපු කට්ටියට යන්න පුළුවන් ඉතින් ගෙවල් වලින් ප්‍රශ්න දාගන්න එපා ගෙවල් වලින් පයින් එපා මොකද ගොඩක් කරදර වෙන්න වෙනවා දැන් එළියේ අත්අඩංගුවන් ගැනීම එක දිගට සිද්ධ වෙන නිසා ඉතින් කාගේවත් වචනයට අහලා පඩියට වහල් වෙලා එන්න එළියෙන්න අපි මෙච්චරක් දෙන්නම් අච්චරක් දෙන්නම් කොට යන්න එපා තවන් ආවකාවරණය හරියට ඉෂ්ට කරගෙන ලංකාවට යන්න ඒක ඕගොල්ලන්ට හොඳයි ඉතින් අද ඔක්කොටම ඊත් මුබාරක් කියන්න ඕනේ ඉතින් මට නම් ඉතින් ටිකක් සතුටේ ඉතින් ඕගොල්ලන්ටත් ඒ වගේ ඇති ඉතින් හැමදාම මේ රටවල ඉන්න බෑ අපි ලංකාවට යන්න ඕනේ ලංකාවේ ගැන කතා කරනවට සමහරව අකමැති ඒ වුණාට අපි මේව හැමදාම ඉන්න බෑනේ අපි යන්න එපා කවදාද නේද ඉතින් අද කුවෙට් එකේ කොච්චර අවුරුදු තිබුණත් මේ වෙනකොට කාලගුණය හරස් වෙලා තියෙන ඉතින් ওই වීඩියෝ එක තමයි තියෙන්නේ ඉතින් මේ වෙනකොට දැඩි දූවිලි තත්ත්වයක් තියෙන කුවෙට් වලට ඉතින් හවස් වෙනකොට අඩුවෙත් දන්නේ තාමත් ඉතින් හොඳටම දූවිල්ල ඉතින් ඔන්න ඕක තමයි අද දවසේ ඉතින් ඇත්ත කියනවා අද අපිට කන්නත් නැහැ මොකද මේකවල පාටි දුන්නට මම මස් කන්නේ නැති නිසා ඉතින් ඕගොල්ලෝට ගොඩක් කට්ටිය ඕක ආද වෙන දෙයක් ඈ මේ අද ගොඩක් කට්ටිය මේ ආවෘතින කට්ටිය එළු මාස යන තියෙන තැන්වල බඩගින්නේ ගොඩක් මිනිස්සු අද හරිද ඒ හින්දා හැමෝටම කියනවා පරිස්සමෙන් තවන්ගේ මව්බිමට යන්න ලබන අවුරුද්ද රාමදාන් එකට ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඒ අත්දැකීම විඳ ගන්න පුළුවන් ඉතින් දැන් ගොඩක් කට්ටිය ලංකාවට යයි කියලා හිතනවා හැමෝම තාම මේ වෙනේට ගෙහෙටත් බුස්සර්ණයි හැමෝටම